ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සමාව ගන්නේ නැහැ කියූ හරින් කාඩිනල් හිමියන්ට වැඳ සමාව ගනි ජනතාවට මුහුණ නොදී නිරෝධායනය හරියටම පිළිපදිමින් රනිල් තාක්ෂණයෙන්ම ඡන්ද වැඩ අරබන්න සූදානම් කොරෝනා අවදානම එලෙසමයි මුඛ ආවරණ නැතුව පාරට බහින්න එපා නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා පොලිසිය කියයි තාත්තයි පුතයි තමිල්නාඩු පොලිස් කූඩුවේදී මරුට කොරෝනාව අස්සේම ඉන්දියාව කැළඹෙයි දේශීය ප්‍රවෘත්ති සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානි හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් අගරදුගුරු අධි උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හමු වුණා කොළඹ අගරදුගුරුතුමාගේ නිල නිවසේදී මෙම හමුව සිදු වූ අතර එහිදී ඔවුන් කාඩිනල් හිමිපාණන් සමග සුහද කතාබහකද නිරත වුණා අනුතුරුව හරින් ප්‍රනාන්දු මහතා කාඩිනල් හිමිපාණන් සමග ඡායාරූපයකටද පෙනී සිට තිබෙනවා හමුවේ අනුතුරුව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා අද දින මමත් හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් අතිඋත්තරීතර කාඩිනල්තුමා හමු වෙලා ඉතාමත්ම සුහදව සාකච්ඡා කරලා පහුගිය දිනවල තිබුණු විවිධ මතිමතාන්තර ව්‍යාකූලත්වය පිළිබඳව සාකච්ඡා කරලා අපි හැමෝම නිවැරදි තැනකට අද ඇවිල්ලා තියෙනවා අතිඋත්තරීතර කාඩිනල්තුමාගේ අවවාද අනුශාසනා ආගමික නායකෙක් හැටියට මම ඉතාමත්ම අගය කොට සලකනවා පහුගිය දිනවල තිබුණු යම් යම් අවිනිශ්චිතතාවයන් ව්‍යාකූලත්වයන් සියල්ලක්ම निराकरणය කරමින් ක්‍රියාත්මක විය යුතු ඒ වැඩ කටයුතු සියල්ලක්ම ඉතාමත්ම නිහතමානීව ක්‍රියාත්මක කරන්නට අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරනවා කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු මහතා අතිඋතුම් කාඩිනල් හිමිපාණන් හමුවීමට යාම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා මෙසේ අදහස් පළ කළා හරින් ප්‍රනාන්දු මැතිතුමා කතෝලික ප්‍රජාවගේ නායකයා වෙන අගරදුගුරු කාඩිනල් උතුමන්ට අවමාන කරා විතරක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මැදට බැනලා සමාවිල්ලුවාට පස්සෙත් කියනවා මම කිව්වේ මගේ මතේ මං ඒක වෙනස් කරන්නෙත් නෑ සමාව ගන්නෙත් නෑ කියලා ඊට පස්සේ දැන් අද උන්න දෙන්න ගිහිල්ලා අගරදුගුරුතුමන් හමු වුණාලු මේ කාර්යය අපූර්ව වැඩක් මුලින්ම ආගමික නායකයන්ට අපහාස කරනවා කියන්න ඕන ටික ඔක්කොම කියලා ඒක සමාජගත වුණාට පස්සේ සෝරි ඈ කියනවා මෙහෙම ගිහිල්ලා කාවරි මරලා ඊට පස්සේ කියද්ද නැහැ සමා වෙන්න කියලා ඒ නිසා අපි ආන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉන්දාමතා කිව්වේ කියලා වරදක් කරපු මේ රටේ කතෝලික ප්‍රජාවගේ නායකතුමන්ට අපහාස කරපු හරින් ප්‍රනාන්දු මැතිතුමාට ලබා දෙන දඬුවම මොකක්ද ඇත්තන් දඬුවමක් දෙන්නේ නැද්ද ජාතික ලැයිස්තුවෙන් පත් කරනවද නැද්ද පක්ෂයෙන් ඉවත් කරනවද නැද්ද අන්න ඒ දෙයයි අපිට කියන්න ඕනේ එහෙම නැතුව මෙහිම ආගමික නායකයන්ට සමච්චරයට ලක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා හරින් ප්‍රනාන්දුරු ලබා දෙන දඬුවම කුමක්දයි සජිත් ප්‍රේමදාස මැතිතුමා රටට පැවසිය යුතුයි නැතිනම් රටේ ජනතාව ඔවුන්ට දෙන දඬුවමට ඔවුන් දැන් සිටම සූදානම් විය යුතුයි ජනතා තීන්දුව අගෝස්තු 5 වෙනිදාට ලැබීමට නියමිතයි බූස් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නතර කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා බන්ධනාගාර නිලධාරීන් එම රැඳවියන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන වෙලෙසුදා සහ කංජිපාණි ඉම්රාන් ඇතුළු රැඳවියන් පිරිසක් පසුගියදා මෙම ආහාර වර්ජනය ආරම්භ කළා ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන්ට කරුණු පැහැදිලි කර දීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා ඉන් පසුව වර්ජනය අත්හැර දමමින් ආහාර ලබා ගැනීමට අදාළ රැඳවියන් පිරිස තීරණය කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවුවන්ට ජංගම දුරකථන ඇතුළු විවිධ උපකරණ ලබා දුන් සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වනතුරු එම බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ වැඩ තහනම් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාතාල සමාජිකයන්ට සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර තුල සිටින ඇතැම් නිලධාරීන් සහාය ලබා දෙන බවයි
මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාල යයි කියා ගන්නා සංවිධාන අපරාධ කරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ සම්බන්ධතාවයන් වලට බන්ධනාගාරය තුල යම් සහායක් ලබා දෙන නිලධාරීන් සිටින බවටත් මේ වෙනුවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනුවට විමර්ශන කරනවා ඒ වගේම බන්ධනාගාර තුල ක්‍රියාත්මක වන මද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධකම් පවත්වන අවස්ථා මේ වෙනුවට ඉතා දැඩිව පාලනය කරලා ඒ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පියවරගෙන තිබෙනවා ඒ වගේම බන්ධනාගාරයෙන් බැහැරව මේ සම්බන්ධයෙන් කටයුතු කරන අය සම්බන්ධනොත් මේ වෙනුවට දැනට විමර්ශන පවත්වාගෙන යනවා පසුගිය දින කිහිපයේ සිදු කළ විශේෂ වැටලීම් වලින් බස්නාහිර පළාත්තුල ක්‍රියාත්මක වූ මද්‍රව්‍ය ජාවාරම අඩපණ කිරීමට සහ අපරාධකරුවන් රැසක් අතරංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා ප්‍රකාශ කළා. පසුගිය කාලවකවානුවේ අපි නිරීක්ෂණය කළ දිවෙනේ යම් යම් ප්‍රදේශවලදී යම් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මිනී මැරුම් සහ මනුෂ්‍ය ඝාතන කිරීමට තැත් කිරීම ඒ වගේම කප්පම් ඉල්ලීම් ආදී අපරාධ ගණනාවක් සිදු කරනවා ඒ අපරාධ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ කරුණක් නම් මෙම අපරාධ යම්කිසි සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙමන ලද අපරාධ බව ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය අපරාධ කල්ලි වලට එරෙහිව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා ඒ අනුව අපිට බස්නාහිර පළාත තුළ ඉතා විශාල අපරාධ කරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා ඔවුන් භාරයේ තිබී මකුඩු ගංජා සහ ගිනි අවි ආදී විවිධ නීති විරෝධී ද්‍රව්‍ය රාශියක් අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නිරීක්ෂණය වූ කරුණක් තමයි මේ කාලය තුලදී දකුණු පළාත තුලද අපරාධ කල්ලි ක්‍රියාත්මක වන බව. එම කල්ලි වලට එරෙහිව දැනට ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක වෙමින් විශේෂ මෙහෙයුම් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ වගේම පසුගිය කාලය තුලදී දකුණු පළාත තුල පමණක් දකුණු පළාතේ පොලිස් ස්ථාන මගින් වැටලීම් සිදු කර හෙරොයින් කිලෝ 212 කට අධික ප්‍රමාණයක් ඒ වගේම ගංජා කිලෝ 745කට අධික ප්‍රමාණයක් සහ සැකකරුවන් 4000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා ඒ වගේම පසුගිය දින 26 තුලදී හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 200කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම අවි ආයුධ රැසක් සහ අපරාධ කල්ලි සමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා රටේ වත්මන් ආර්ථික තත්ත්වයේ හමුවේ දේශීය සිනමා කර්මාන්තයේ නගා සිරවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අයවෙන් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නව්‍ය කොරෝනා ව්‍යාප්තියත් සමග සිනමා කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳව එම කර්මාන්ත නිරත වූවන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පෞද්ගලික තත්ත්වය යටතේ සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගත්තද පාඩු සිදුවේ යයි බීඑන් නිෂ්පාදකයන් ප්‍රදර්ශනී සඳහා චිත්‍රපට ලබා දීමට පසුබට වෙනවා. සිනමා ශාලාවල දුරස්ථ භාවය ඇතුළු චර්යාත්මක වෙනස පවත්වාගෙන යමින් වෛරසය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට තවදුරටත් සහාය දෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී ඉල්ලා සිටියේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියේදී කලාකරුවන්ට ලබා දුන් සහන පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා. පසුගිය රජයේ සමයේ එම සහන කප්පාදු කිරීම හේතුවෙන් සිනමා කර්මාන්තයේදී සිටි බොහෝ පිරිසක් අපහසුතාවන්ට පත් වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එම සහන යළි ලබා දෙන ලෙස කලාකරුවන් ඉල්ලා සිටියා. සිනමා කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ඉදිරි අයවැයෙන් සහන සලසන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ බජට් එකට ඒක තමයි මම කිව්වේ ගෙන්නලා එන බජට් එකට දාන්න පුළුවන් සහන ටික දාලා දෙන්න පුළුවන් සහන මොනවද කියන එක තීන්දුව කරන්න මේ අලුත් තියෙන තත්ත්වයට දැන් තියෙන මේ ආර්ථික තත්ත්වයේත් එක්ක සලකලා බලලා අපිට දෙන්න පුළුවන් සහන අපි ලබා දෙන්න තියෙන මේ සහන ප්‍රයෝජනේ ගන්න ඕන සහනයක් දුන්නට වැඩක් නැහැ සහනය ප්‍රයෝජනයක් ගන්න නැත්තම් සිනමා ශාලාවල විදුලි බිල් වෙළඳ ගණනය කිරීම යටතේ නොව කර්මාන්ත ගණනය කිරීම යටතේ සිදු කරන ලෙසද මෙහිදී ඉල්ලීම් කෙරුණා. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර විසඳුමකට එළඹෙන්නයි අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් ලබා දුන්නා. අද වන විට ලෝක ආර්ථිකය මෙන්ම මෙරට ආර්ථිකයද බිඳ වැටී තිබෙනවා. මේ වන තෙක් ලෝක බැංකුවෙන් හෝ වෙන යම් තැනකින් එක් ඩොලරයක් හෝ ලැබී නැති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ රැස්වීම හෙට පවත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. Facebook හා YouTube සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව අතරට එය ගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.
සේදවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. එම විහාරස්ථානයේදී වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්හි නිරත වුණා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කළා. දදා විශේෂයෙන්ම අපේ වැඩ කටයුතු ආරම්භ කරන ගමන්ම අපේ පන්සල් ඒ වගේ මණික් ආගමික සිද්ධාස්ථානවලට ගිහින් පූජක පක්ෂයේ සංඝරත්නයේ විශේෂයෙන්ම ආශිර්වාද ලබා ගන්න හෙට ත්‍රිකොතේ ඉඳන් පළවෙනි ඒ දේශපාලන කතාවත් අපේ වැඩසටහන ගැනත් කියන්න යනවා. නව මාතෘකා රැසක් මේ දිනවල මහමැතිවරණ වේදිකාවට පැමිණ තිබෙනවා. ඒත් සමගම මැතිවරණ වේදිකාව උණුසුම් වෙමිනුයි පවතින්නේ. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් පළ කළ අදහස තුරත් 2020 ජනමතයේ විශේෂාංගය දැන් ජනතාවට සහන සරසන ආණ්ඩුවක් රට ගොඩ දමන ආණ්ඩුවක් එකතු වෙන්න එක්කොප්පන්න දුරකටනේ දිනවන්න. ඔව් නෑ එතුමාට දැන් මොලේ වැඩ කරන්නේ නෑනේ හරියට. ඉතින් මේ ටෙලිෆෝන් එක උස්සලා ඔර්ලෝසුට ඡන්දය දෙන්න කියන්නේ මට හිතෙන්නේ ඒක නම් වැරදීමක් වුණේ. එයා කිව්වේ මාලිමාවට ඡන්දය දෙන්න කියලා. ඔර්ලෝසුව වගේනේ මාලිමාව. ඒක තමයි මේ වැරදුනේ. ඉතින් හරියටම තමුන්නාසලා දන්නවා ජනාධිපති මැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණට ගහපු ඡන්දේ දෙවනි මනාපේ ගහලා තිබුණ සජිත් ප්‍රේමදාසට. ඒ සජිත් ප්‍රේමදාසට ගහලා තිබිච්ච හින්දා තමයි මෙච්චර මේ ආදරේ. ඔය දෙන්න එකයි. අපේ ප්‍රශ්නේ අපි බේරගන්නම්. අපි මේ తాවකාලිකව වෙම්මලා මැතිවරණයකට තරඟ කරන බව ඇත්ත. හැබැයි එක්සත් ජාතික පාක්ෂිකව බිම් මට්ටමින් සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ දුරකටනෙත් එක්ක. අපි ආණ්ඩුවේ බලයත් අල්ලනවා, ආණ්ඩුවේ බලය අල්ලලා සිරිකොතේ බලයත් අල්ලනවා. අපි ඉන්නේ UNP කාර්යයෙන්ගේ මෙදාසැරේ ලකුණ තමයි දුරකටනය. ඒ නිසා මේකේ දෙකට බෙදීමක් නැහැ. සුළුතර කණ්ඩායමක්, ඩීල් කණ්ඩායමක්, රුවන්වැලි සෑයේ ගිහිලා හූ පූජාවකින් පිදුම් ලැබපු කණ්ඩායමක් එක පැත්තකට වෙලා ඉන්න. තමුන්නාසලද දකින්න සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම රනිල්ගේ කණ්ඩායමට ඇඟිල්ල දික් කරලා කියනවා මා බැංකුව හොරකම් කරපු මිනිසුන්ගේ මුදල් හොරා කාපු ටික ඉන්නේ රනිල් ගාව කියනවා. රනිල් ගාව කියනවා මා බැංකුව හොරකම් කරේ මිනිසුන්ගේ මුදල් හුරා කෑවේ සජිත්ගේ පැත්තින් නුන් කියලා කියනවා. මේකෙන් මොකද අපි තේරුම් ගන්න ඕනේ? මුන් දෙගොල්ලොම මං කොල්ල කාලා තියෙන ජනතාවගේ මුදල් මේ දෙගොල්ලොම එක්කම වෙලා කියලා තියෙන මහ බැංකුව හොරකම් කිරීම. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා විමර්ශන ඒකකයේ ප්‍රධානියාගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අනුව 2011 ලෝකසරණ තරගාවලිය සිදු වූ තරඟ පාවාදීමට සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී ලිඛිතව ඒ මහතර ලබා දෙන බවයි මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. අදාපට දින ලොකුම ප්‍රශ්න තමයි මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක් හිටියත් තරඟ පාවා දෙන්නු කීප දෙනෙක් නිසා අපට ඉතිහාසයේ ලෝකසලන දිනා ගන්න බෑ. මම ඇමතිවරයා හැටියට මේ අභියෝගය දරගෙන ලෝකේ එකම රට තරඟ පාවා දීමේ පනත මගේ අමාත්‍ය ධුර හැටියට ඒකල මම මේක කරා. ඒ නිසා ICC එකේ ප්‍රධානියා 2018 ලියුමක් කියන හරින් ප්‍රන්ත මාත්‍යට ලෝකේ ටෙස්ට් ගන්න රටවල් 12 අතරින් වැඩිම තරඟ පාවා දීම් දූෂණ පිළිබඳ චෝදනා තියෙන රට ලංකාව කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මේ තරඟ පාවා දීම් වලට සම්බන්ධ කවුරුහරි ඉන්නවනම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි කියලා මම කතා කරේ. මම පසුගියදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මම අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නා. මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ප්‍රධානියා. මම අද එතුමාට උත්තරයක් යවනවා ඒ සියලු තොරතුරු සඳහන් කරලා පරීක්ෂණ තියන්න. ඒ අනුව දේශීය මට්ටමිනුත් ජාත්‍යන්තර මට්ටමිනුත් මේ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙනවා. එකපාරක් නෙවෙයි පිට පිට ලෝක කුසලාන අපි දිනන්න ඕනේ. අපිට දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒකට අවශ්‍ය පහසුකම් අපිට තියෙනවා. එකම බාධාව තමයි මේ ක්‍රීඩාවේ තරඟ පාවා දීම. MCC ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂයේ රජයට එල කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාන කීපයකදී අදත් අදහස් පළ වුණා. අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී අපිට එක එක චෝදනා එල්ල කෙරුවා. තුමාගේ ගෝල බාලයෝ ටික ඔක්කොම චෝදනා කෙරුවා එක්සත් ජාතික පක්ෂය ඇමරිකාවට ගැත්තෝ කියලා.
ඊට පස්සේ එක පැත්තකින් කිව්වා අපි රට දෙකට කඩලා ඇමරිකාවට එක කොටසක් දෙනවා කියලා චෝදනා කරුවා. නමුත් මේ අවස්ථාවේදී අපි අහන්නට ඕනේ කෙලින්ම මේ ජනාධිපතිතුමා අත් ඒ වගේම අගමැතිතුමත් අනිවාර්යයෙන්ම මේ MCC එක අසම් කරනවද නැද්ද? දැන් බලන්න MCC ගිවිසුම සම්බන්ධව එදා පැහැදිලිවම කියපු දේ එක්සත් ජාතික පක්ෂය අද මේ රට ජනතාවත් මුලා කරන මට්ටමට එක්සත් ජාතික පක්ෂේ පත් කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම මේ රටට ආදරය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම මොන හේතුව නිසාවක්වත් කිසිදු ගිවිසුමකට අස්සම් කරන්න තියන්නේ නැහැ. ඒක වගකීමෙන් අපට කියන්න පුළුවන්. ජනාධිපතිවරණයට කලින් මොකද්ද කිව්වේ? මේක ඉරලා දානවා කිව්වා. එහෙමනේ කිව්වේ. අධ්‍යයනය කරන්න දෙයක් නැහනේ. මොනවද අධ්‍යයනය කරන්න? ඒගොල්ලෝ කිව්වේ ඉරලා දානවා කියලා. අවබෝධතා ගිවිසුමක් අස්සම් කළා තියෙනවා නම් ඒකේ කොහෙද තියෙන්නේ? මෙන්න අස්සම් කරපු අවබෝධතා ගිවිසුම. ඒ අනුව අපිට මේක අස්සම් කරන්න වෙනවා කියලා කොහෙද තියෙන්නේ? කවුද අස්සම් කරපු මිනිස්සු? එලි කරන්න රටට. කවුද සල්ලි ගත්තේ? එලි කරන්න රටට. ඇමරිකාවේ තානාපති කාර්යාලය කියලා තියෙන අපි කිව්වේ එක. තාම ඇමරිකාවෙන් මුදල් ලැබුණේ නැහැ කියලා. මුදල් ලැබුණොත් නේ වංචාව කියන දැන් අද වන විට විපක්ෂය දෙකට කැඩිලා හතරට නැවිලා ඉන්න වෙලාවේ මේ මැතිවරණ සමයේ මොකක් කරි වාසියක් ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරන්නත් එක්ක MCC ගිවිසුමක් අපේ ඇඟේ දාන්න හදනවා. MCC එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ රටට මේ රටේ සංස්කෘතියට මේ රටේ මහ පොළවට රාජ්‍ය ස්වාධීනත්වයට මිනිස්සුන්ගේ අයිතීන්ට හානියක් වෙන කිසිම තීරණයක් රාජපක්ෂ ආණ්ඩුවකින් ගන්න නැහැ කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගියා. ඒ නව ආසාදිතයන් 19 දිනකෝ හඳුනා ගැනීමත් සමගයි. අලුතින් හඳුනාගත් ආසාදිතයන් 19 දෙනා බංග්ලාදේශයේ සිට මෙරට වෙත පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ආසාදිතයන් 383 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 42ක්. අද දිනේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට කොරෝනා වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1639ක් දක්වා ඉහළ ගියා. සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීම අඩු වූයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම රජය ක්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 වසංගත තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය වෙලා තියෙනවා. මේහි තත්ත්වය සැලකුවොත් එහෙම අද වන විට අපේ ශ්‍රී ලංකා භූමිය තුලින් අපේ සිටින ජනතාව තුලින් COVID-19 රෝගීන් හමුවන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට නියම ආකාරයට හිමි සංඛ්‍යාව නාවික හමුදායේ කොටස අයින් කරොත් විදේශගතව සිට පැමිණෙන අයගේ කොටස අයින් කරොත් එහෙම 313ක් වැනි සුළු සංඛ්‍යාවක්. අපට වැදගත් වන්නේ මේ දක්වා අපි නෙලාගත් ප්‍රතිඵල ආරක්ෂා කර ගනිමින් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා රජයට සහාය දීම. ඒ වගේම අගෝස්තු 15 පමණ වන විට ගුවන්තොටුපළ විවෘත වුණොත් එහෙම අපේ රට විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරයේ මත යැපෙන රටක් බැවින් ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රොටෝකෝල් මේ වන විටත් අප විසින් සම්පූර්ණයෙන්ම වාහේ නිම කළා තියෙනවා. දැන් අපිට තියෙන අභියෝගය තමයි මේ ඇතිකරත්ගත් තත්ත්වය කොහොමද පවත්වගන්නේ කියන එක. දැන් අපට පෙනී යනවා ජනතාව මේ කාරණා ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම. මේ දේවල් ඇත්ත වශයෙන්ම පවත්වගන්නේ අපිට වඩා විශාල දියුණුවයි කියන රටවල් වලත් නැවත නැවත මේ වෛරස් තත්ත්වය ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම මේ ජන සමාජ විසින් පවත්වා ගත යුතු චර්යාත්මක කාරණා හරියට පවත්වා නොගැනීම නිසායි. නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් සිදු කරමින් පවතින්නේ ආරක්ෂක අංශවල පූර්ණ සහාය ඇතිවයි. ගුවන් හමුදාවට අයත් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ නාවික හමුදාවේ 223 දෙනෙකුද අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තෙක් වෛරස පාලනය සඳහා හඳුන්වා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුඛ ආවරණ පැළඳීම කෙරෙහි සෑම පුද්ගලයෙකුම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සෞඛ්‍ය උපදෙස් කඩකර මෙන් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම බැහැර කරලා නැහැ. අපි පසුගිය කාලය තුළ නිරීක්ෂණය කළා මහ ජනතාව මේ තත්ත්වයේ නිවැරදිව වටහාගෙන නොමැති බව. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන උපදෙස් සහ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළි නොපදින බව අපිට නිරීක්ෂණය වුණා. ඒ අනුව වැඩ බලන පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල මුඛාවරණ නොපැළඳ කටයුතු කරන අයට ඒ පිළිබඳව දැනුවත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කිරීමටත් කටයුතු කරන ලෙසට යනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය තුළදී මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් පරීක්ෂා කිරීම කරන්න කරලා ප්‍රසිද්ධ ස්ථානවල මුඛාවරණ පැළඳගෙන නැතුව මහ ජනතාවට සෞඛ්‍ය අවධානමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට නිරෝධායන රීති පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් ඒ පිළිබඳව අවවාද කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ තත්ත්වය ඒ ආකාරයට සිදු නොවුනොත් අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී නිරෝධායන රෙගුලාසිය ඒ ආකාරයෙන්ම නැවත ක්‍රියාත්මක කරන්න. වෛරසය ව්‍යාප්ත වීමේ වේගය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි අභියෝගයක් බව දිල්ලි නගරයේ මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පවසනවා. ආසදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් තුල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන ආසදිතයන් සංඛ්‍යාව 105 ඉක්මවා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ පමණක් ආසදිතයන් ලක්ෂයක් වාර්තා විය තිබවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 99,62,253 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 54,524ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 4,98,240ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසයට එරෙහිව නිපදවන එන්නතකින් මාත්‍රා බිලියන 2ක් 2021 වසරේ අගභාගය වන විට නිෂ්පාදනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ලොව ඕනෑම අයෙකුට එම එන්නත ලබාගත හැකි අයුරින් නිෂ්පාදනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානතම අරමුණ බවයි එහි ප්‍රධානියා පවසන්නේ. එන්නත් 120ක් පමණ දැනට පරීක්ෂණ මට්ටමේ පවතින අතර මෙතෙක් වෛරසය සඳහා නිසි එන්නතක් නිෂ්පාදනය කර නැහැ. ගත වූ පැය 24ට වැඩිම ආසදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,341ක්. ඒ සමගම එරට සමස්ත ආසදිතයන් සංඛ්‍යාව 125 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඇමරිකාව බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි දවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆෞසි පවසන්නේ. එරට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් කොරෝනා ආසාදනයට ලක්වන අතර ඔවුන් මගින් වයස්ගත පිරිස් වෙතද වෛරසය ආසාදනය වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය ඇන්තනී ෆෞසි වැඩිදුරටත් පවසනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.